ගජසිංහ මැතිතුමා, ඒ වගේම අපේ රියර් ඇඩ්මිරල් මැතිතුමා, ඒ වගේම විශේෂ කාර්ය බලකාය හිටපු අපේ සුනිමා ජනරන්ජන මැතිතුමා, එතුමා මේ ත්‍රස්ත විරෝධී ව්‍යාපාරය ආරම්භයේ ඉඳන්ම හිටියා. විශේෂ කාර්ය බලකායේ කටයුතු කරලා අවසන් වෙලා ඒ වගේම මේ අවස්ථාවට පැමිණිච්ච අපේ ඉදේශවන්ති උපසියෝ දනාගෙන්ම අවසරයි. අද අපි මේ ප්‍රභාකරන් මියගියේක උත්සවාකාරයෙන් සමරනවා නෙවෙයි. අපිට එහෙම සමරන්න කෙනෙක්ගේ මරණයක් පිළිබඳ සමරන්න විශේෂ අවස්ථාවක් නැහැ. අපි අද මේ සමරන්නේ ඔහුගේ මරණයත්, ඔහුගේ සංවිධානයේ මරණයත් සමග මේ රටේ ජනතාවට අපරිමිත මිනිස් නිදහසක් ලැබුණා. අන්නේ නිදහසයි අපි මේ සමරන්නේ. ප්‍රභාකරන් මර්ධනය කරන්නේ කොහොමද කියන එක ගැන විශාල කතිකාවතක් මේ රටේ 1974 ඉඳන්ම තිබුණා. ඔහු බිහි වුණේ කොහොමද, ඔහුට ඒ සඳහා රැකවරණය ලැබුණේ කොහොමද කියන එක ගැන ඉතිහාසය දන්න සියලු දෙනාම දන්නවා. කෙසේ නමුත් අපි දැක්කා අවසානයේ 1987 ඉන්දීය හමුදාව ලංකාවට ඇවිල්ලා උතුරු හා නැගෙනහිර දෙපළාතේ ලක්ෂයකට අධික පිරිසක් සාම සාධක හමුදාවක් නමින් ක්‍රියා කළා. LTT සංවිධානයේ අවි අතෑරලා පළාත් සභා ක්‍රමයේ පිළි අරගෙන සුදුමලේ තියපු රැස්වීමකදී ප්‍රභාකරන් මම සාමයට ආවයි කියලා ප්‍රකාශ කළාම ජාවර්ධන ජනාධිපතිතුමා ජාතිය අමතලා ජූලි 29 වෙනිදා අද බදාදා ලබන සඳ වෙනකොට රටේ අවි ආයුධ තියෙන්නේ ආරක්ෂක හමුදා අත පමණයි. රට මින්පස්සේ විශාල සාමකාමී යුගයකට පිවිසෙනවයි කියලා කිව්වහම අපි හැමෝගෙම හිතවල විශාල සතුටක් ඇති වුණා. ඒ වගේම විදේශ ආක්‍රමණයක් සිදු වුණාදයි කියලා සැකය නිසා සල් විරෝධිකුත් ඇති වුණා. නමුත් ජයවර්ධන ජනාධිපතිතුමාගේ සඳුර දවස ආවේ නැහැ. ඒ වගේම ප්‍රභාකරන් ඒ අවිය බාර දුන්නට ඉන්දිය හමුදාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. 1200කට අධික ඉන්දිය සෙබළු මෙහි මිය ගියා. ඒ අනුව කේන් කාවෝ කියන RAW උත්තු සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකාව අරබයා කළ ඒ මෙහෙයුම ඛේදවාචකකින් අවසන් වුණා. එහි අවසානයේ තමයි 1991 දී රජීව් ගාන්ධි මැතිතුමාව ඝාතනය කිරීම. මේ මෑතදී ඔහුගේ ඝාතනයට සිරපත් කාපු LTT සමාජිකයෙක් මිය ගිහිල්ලා ඔහුගේ ආදාහන කටයුතු යාපනයේ සිද්ධ වුණා. ඒ වගේම රජීව් ගාන්ධි පවුල ප්‍රියංකා ගාන්ධි මැතිණිය හිරගෙදෙට්ට ගිහිල්ලා ඒ මරණයට දායක වෙච්ච අයට සමාව ප්‍රදානය කළා. එහෙම තමයි මේ මිනිස්සු ලෝකේ කටයුතු සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් ඉන්දියාව විසින් වට කරපු LTT විනාශ වෙන්න නොදී ගලවගත්තේ අපේ කට්ටිය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමාට දකුණේ තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච බලපෑම නිසා, එතුමාගේ දේශපාලන උපාය මාර්ගය නිසා එතුමත් සාම ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා කොටි සංවිධානයට අවි දීලා මුදල් දීලා නැගෙනහිර පළාතේ 600ක් පමණ අපේ පොලිස් නිලධාරීන් LTT බිලි දීලා මහ විලම්පණයක් කරගෙන අවසානයේ වන්නි ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම LTT පාලනයට නතු වෙන තැනට ගමන් කරා. අවසානයේ එතුමත් LTT බෝම්බකරුවන්ගෙන්ම මිය ගියා. මේක තමයි අපේ ඉතිහාසය. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇවිල්ලා කිව්වා මේකට වෙනස් මගක් තියෙනවා. සාමකාමී මගක් තියෙනවා. බලයේ බෙදීම තමයි මග. ඒ සමගම දෙමළ ජනතාව අපේ පැත්තට දිනාගෙන අපි ප්‍රභාකරන්ට එරෙහිව සාම යුද්ධයක් ක්‍රියාත්මක කරමු කියලා. මංගල සමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් ඒ කාලේ තවලම සුදු නෙළුම වගේ වැඩසටහන් සාමයේ වෙනුවෙන් ගියත් උනා. හැබැයි තේමාව වුණේ යුද්ධයට එක සෙබලෙක් එක සතයක් දෙන්න එපා කියලා. ඒ අතරේ ප්‍රභාකරන් තව යුද පෙරමුණක් කැරියා. ඒක තමයි නැගෙනහිර පළාතේ මුස්ලිම් වරුන්ට එරෙහිව, උතුරු පළාතේ මුස්ලිම් වරුන්ට එරෙහිව කරපු අපරාධය. පැය 24යි දුන්නේ උතුරු පළාතෙන් පිට වෙන්න. පැය 72ක් ඇතුළත සියලුම දෙනා පුත්තලමට පලා ආවා. දසදහස් ගණන් මුස්ලිම්වරු. ඒ වගේම කාත්තංකුඩි පල්ලිවල වියරු ඝාතන සිද්ධ කළා. ඒ වගේම නැගෙනහිර පළාතේ තිරිකුණාමලේ ඒ සියලු මුස්ලිම්වරු අවසානයේ පලා ආවේ අම්පාරට, එහෙම නැත්නම් කන්තලේට. මේ විදිහට මුළු රටම එකම ලේ විලක් බවට පරිවර්තනය වෙමින් තිබෙන අවස්ථාවක තමයි චන්ද්‍රිකා මැතිණිය මේ යෝජනාව ගෙන ආවේ. ඒ අවස්ථාවේ කවුරුවත් ඒකට විරුද්ධුුනේ නැහැ.
හැබැයි අවසන්ුනේ කොහොමද කියලා අපි දන්නවා. ටොන් 10000කට වඩා පිපුරුණු ද්‍රව්‍ය ලංකාවට ගොඩබා ගත්ත සාම කාලේ අවසානයේ අපේ ගුවන් යානාවලට මිසයිල් ප්‍රහාරයක් එල්ල කළා. ඒ මිසයිල් ප්‍රහාරයෙන් අපේ හිටපු ගුවන් හමුදාපතිතුමාගේ පුත්‍රත්නේ වර්තමාන බස්නාහිර ආණ්ඩුකාර අපේ එම ගුණතිලක පැතුමාගේ සහෝදරයවත් ඒ ගුවන් ප්‍රහාරයෙන් ඝාතනය වෙලා තමයි ඒ සාමය අවසන් වුණේ. ඊට පස්සේ අපිට පෙනුණ අපේ කඳවුරු එකින් එක වැටෙනවා. අපි දැක්කා රිවිරස මෙහෙවුම ඇවිල්ලා යාපනයේ මුදාගත්තත් කිලිනොච්චියේ භයානක විපත්තියක් වුණා. ඒ වගේම මුලතිව් කඳවුර වට කරලා පහර දුන්නා. පුනරින් අල්ලගත්තා. මේ වගේ ප්‍රභාකරන් පාලනය කරන්න බෑ කියන තත්වයක් ඇති වුණා. අවසානයේදී 1999 දී අපිට තේරුණා චන්ද්‍රිකා මැතිණියගේ සාම යුද්ධය කියන ක්‍රියාවලිය සම්පූර්ණ අසාර්ථක ක්‍රියාවලියක් වැඩිකල් නොගොස් අපි ප්‍රභාකරන්ට යටත් වෙන්න යන බව. අන්නේ නිසායි අපි නැගී හිටියේ. ඔහුව වෙන ක්‍රමයක් නොතිබිච්ච නිසායි අපි නැගී හිටියේ. අපි හැම ආකාරයකින් මේගොල්ලන්ට අවස්ථාව දුන්නා. ඉන්දියා ආණ්ඩුවට අවස්ථාවක් දුන්න මේ රට. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවස්ථාවක් දුන්න මේ රට. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට අවස්ථාවක් දුන්න මේ රට. රෝහණ විජේවීර මහත්තයාටත් අවස්ථාවක් දුන්න මේ රට. එතුමාල්ලා මොකද කළේ? මෞබිම නැත්තම් මරණය කියලා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා එකක් හැදුවා. ඉන්දියන් හමුදාවත් පන්නලා රටේ ඒකීය භාවය ආරක්ෂා කරගන්න. හමුදා සෙබළු 600කට අධික පිරිසක් ඝාතනය කළා. සිවිල් වැසියන් 6000කට අධික පිරිසක් ඝාතනය කළා. 60000කට අධික පිරිසක් හමුදා වතිනුත් ඒ වගේම අතුරු හමුදා වතිනුත් ඝාතනය වුණා. අන්තිමට එතුමාගේ ඉරණම තීරණය වුණේ මෙතන. මේ තියෙන මේ ක්‍රිමටෝරියා එකේ තමයි ඔහුට මෙතෙන්දි වෙඩි තබලා අවසානයේ මේ ක්‍රිමටෝරියා එකේ ඔහුව පුලුස්සල මරලා දැම්මේ රෝහණ විජේවීරව 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා. එතකොට මේ විදිහේ ඛේදවාචකයන් ගණනාවකින් අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද අපි ආපහු හැරලා බලනකොට මේ අවුරුදු 15කට පස්සේ අපිට පේනවා මේ අපි හැමෝ අතින්ම වැරදි සිද්ධ වෙලා තියෙනවා. අපි ඒව ඉදිරියට නිවැරදි කරගෙන යන්න ඕනේ කියලා. ඒ වගේම අපිට පේනවා අපේ ආරක්ෂක හමුදාවල අය, විශ්‍රාමික පිරිස්, ඒ වගේම මියගිය පිරිස්වල පවුල්වල අය අද මේ ආර්ථික අර්බුදෙන් අතිශය වේදනාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම විධිමත් නොවන විදියට හමුදාව එක දිගටම බදවගෙන ගිය නිසා ද හමුදාවෙන් දසදහස් ගණන් පලා යන. ඒ විතරක් නෙමෙයි පාතාල ලෝකෙට, එහෙම නැත්නම් කුලී හමුදාවන් වල සේවය කරන්න විදේශවලට අපේ මේ පිරිස ගමන් කරමින් ඉන්නවා. මේක එකම සමාජ කේත වාචකයක්. ඒ විතරක් නෙමෙයි LTT සංවිධානය. LTT සංවිධානයේ 12600ක් නිදහස් කළා. අපි දැක්කා අපි මුලතිව් වලට, කිරිනොච්චියට, මන්නාරමට ගියාම ඒ අය සමාජෙන් කොන් වෙලා ජීවිතේ ගැට ගහ ගන්න කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා. ඒගොල්ලන්ගෙන් උත් සමහරු පාතාල ලෝකෙට එක්කව වෙලා, එහෙම නැත්නම් afghanistan ඉඳන් මද්‍රව්‍ය ගෙන එන්න මැදිහත් වෙලා ඉන්දියාවේ මේ හැම තැනකම ත්‍රස්ත ක්‍රියාවලට උපකාර කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි දැන් බුද්ධිමත්ව ආපහු ඔය හිතලා බලලා ගමන් කරන්න ඕන. අපි එකකට සතුට වෙන්න ඕන. ඒ මොකක්ද? අද මේ රටේ උතුරේ ජනතාවර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අද නැගෙනහිර ජනතාවට, අර පලාපු මුස්ලිම් ජනතාවට තමන්ගේ ගොවි බිම්වල, දීවර බිම්වල දැන් අවුරුදු 15ක් වැඩ. සිංහල ජනතාව බොහෝ දෙනෙක් ආපහු ගියේ නැහැ. නමුත් මේ පළාත්වල සාමකාමීව ජීවත් වෙනවා. දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් විදේශගත වුණා. එයත් දැන් නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. මතක තබා ගත යුතුයි, සිංහල ජාතිවාදී සිංහල ජාතිවාදී කිව්වට අමෙතලිංගම් මහත්තයාගේ ඉඳන් සියලුම දෙමළ ජාතික නායකයෝ ඝාතනය කළේ සිංහල ජාතිවාදීන් නෙවෙයි, ප්‍රභාකරන්. ඒ වගේම ඔවුන්ගේ දේශපාලනය තහනම් කළේ ඔවුන්. ඒ වගේම අද මේ ආර්ථික අර්බුදයේ 75 වසරක සාපේක්ෂිකව කතා කරන අයටත් කියන්න ඕනි, මේ කැරැල්ල නිසා, 1984 ඉඳන් ආරම්භ වෙච්ච මේ කැරැල්ල නිසා රටට අහිමි වුණා ඩොලර් බිලියන 200ක්. අපි නෙවෙයි කියන්නේ, මේ කැරැල්ලේ මේ සිදුදාමේ ප්‍රධාන පිරිසක් බවට පත් වෙච්ච ඉන්දියා රාජතාන්ත්‍රිකයේ කොන ශිවශංක මෙනන් එතුමා ලියපු choices කියන පොතේ LTT වෙනුවෙන් වෙනම chapter එකක් තියෙනවා. ඒ chapter එකේ කියලා තියෙනවා මේ ගැටුම නිසා සිංගප්පූරුවක් වෙන්න තිබිච්ච ලංකාව විනාශයට පත් වුණා. ආර්ථිකය 1978 79 80 81 වෙනකොට 104ට 8ට නැගගෙන ආපු ආර්ථිකය 87 වෙනකොට 101ට වැටිච්ච තත්වයට සම්පූර්ණ වග කියන්න ඕනේ මේ ගැටුමට මැදිහත් වෙච්ච අය.
ඩොලර් බිලියන 200ක් කියන්නේ අද අපේ රටේ මුළු ණය බර වගේ පස් ගුණයක්. ඒක නිසා මේ දේශපාලකයෝ හොරා කෑවා, ඒ නිසා රට බංකොලොත් වුණා කියනවා වගේම මතක තියාගන්න ඕනේ අපේ දේශපාලඥයෝ, ඒ වගේම LTT සංවිධානයේ නායකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ඒ වගේම ඉන්දියාවේ ඔත්තු සේවාවලු මේ අර්බුදයට එක විදිහට වගකිව යුතු බව. දැන් අපට විතරක් අන්තර්ජාතික අධිකරණවල ලංකාවේ ආණ්ඩුවට විතරක් මානව හිමිකම් චෝදනා නගලා තියෙනවා. ආරක්ෂක හමුදාවලට විතරක් මානව හිමිකම් චෝදනා නගලා තියෙනවා. කවුද? මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව. ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? අපි වැඩි අතීතයට යන්න ඕනේ නැහැ. කැප්පටි පොල්ල ගොංගාලේ කොට බණ්ඩලගේ යුගයට මේ මෑත කාලේ සිරියාවේ, ඉරාකේ, ලිබියාවේ, අද පැලස්තීනයේ දස දහස් ගණන් මිනිස්සු මරනවා. ලක්ෂ ගණන් මිනිස්සු අනාථ කරලා තියෙනවා. හැබැයි අන්තර්ජාතික අධිකරණයක්වත්, ඔය කියන අන්තර්ජාතික මානව හිමිකම් රටාවක්වත් අපිට නම් පේන්නේ නැහැ. නමුත් අපේ රටේ මේ ගැටුමෙන් පස්සේ ඇතිවෙච්ච తాවකාලික සාමයට ලොකුම බාධාව තමයි මේ එක පිරිසක් විතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විතර ඉලක්ක කරගෙන දඩයන් කරන්න දරන උත්සාහය. මම දැක්කා මේ ළඟදි සුනිල් රත්නායක කියන සෙබළෙක් මිරිසුවිල් වල කරපු ඝාතනයක් ගැන උට නඩු පැවරුවා. ਉਹ පුජ්‍යලික ඝාතනයක් කරලා තියෙනවා. උට නඩු පවරුපේක සාධාරණ ප්‍රශ්නේ මේ වගේ දසදහස් ගණන් ගම්වල ඝාතනය කරපු කුමාරන් පත්මනාතන්, ඒ වගේම නැගෙනහිර පළාතේ LTT නායකින් අද නිදහසේ ජීවත් වෙනවා. අපි මේ විදිහේ දෙබිඩි ප්‍රතිපත්තියක් යුක්තිය වෙනුවෙන් ඉටු කළ යුතු නැහැ. අපි අමතක කරනවා නම් අපි සියලු දෙනාම ඒක අමතක කළ යුතුයි. ඒක තමයි දැන් අද අපිට කරන්න තියෙන්නේ. අපි අතීතයට දඬුවම් දෙන්න ගියොත් මේ තුවාල පෑරෙනවා. අතීතයට දඬුවම් දෙනවා නම් අපි කුමාරන් පත්මනාදන්වත්, ඒ වගේම ආරක්ෂක හමුදාවල අයත්, දේශපාලන නායකයොත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත්, ඉන්දියානු ඔත්තු සේවයත් එක අධිකරණ භූමියක විත්තිකාරයෝ බවට පත් කළා තමයි නඩු අහන්නේ. එහෙම නඩු අහන්න හැකියාවක් අද රටේ නැහැ. ඒක නිසා අපි මේක අමතක කරලා අනාගතය කරා යන්න ඕනේ. මේ ගැටුමෙන් පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරගන්න අතරේ ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් මේ ලක්ෂ සගානක හමුදාවක් හැටියට පවත්වාගෙන යෑමෙන් පළක් නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාව අනුක්‍රමයෙන් සුහුරු හමුදාවක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ වගේම නවීන යුද ක්‍රියාවලියට මුහුණ දෙන්න පුළුවන් හමුදාවක් බවට පත් කරගන්න ඕනේ. යුක්‍රේනයට ගිය අපේ සෙබළු හිතුවේ මේ වන්නි සටන වගේ එකක් කියලා. නෑ. ඒගොල්ලන්ට මුහුණ දෙන්න උනේ ඩ්‍රෝන ප්‍රහාරවලට. ඒගොල්ලන්ට මුහුණ දෙන්න උනේ ස්වයංක්‍රීය මිසයිල් ප්‍රහාරවලට. ඒක තමයි ලෝකයේ අනාගත යුද්ධය. ඒක නිසා ඒවට උචිත වෙන විදිහේ යුද හමුදාවක්, ආරක්ෂක අංශයක්, නාවික හමුදාවක්, ගුවන් හමුදාවක්, ඒ වගේම පොලිසියක් අපි ඇති කරගන්න ඕනේ. පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. තාම ලැජ්ජ සහගත තත්ත්වයක් අපේ ශ්‍රී ලංකා පොලිසියේ නායකත්වයෙන් ලැබිලා තියෙන්නේ. ප්‍රාඩ දේශපාලනයක හිරකාරයෝ බවටයි අපේ පොලිසිය පත් වෙලා තියෙන්නේ. දිනෙන් දිනම සමාජ වෛරයටයි ඔවුන් පෙළඹෙන්නේ. ඒ නිසා මේ සියලු දෙනාම ගලවාගෙන මේ රටේ සෑම අස්සක් මුල්ලක් නැරම යුක්තිය ඉෂ්ට ප්‍රාප්ත වෙන, මියගියවුන්ට ගරු කරන සමාජයක් ඇති කර ගැනීමට අපි කැපවෙමු. අපි අතීතයේ සියලු දෙනාටම බැන ඇඬ ගැහිමින් වැඩක් නැහැ. අපි සියලු දෙනාම වැරදි කළා තියෙනවා. ඒ වැරදි නිසා විශාල පිරිසක් වේදනාවට ලක් වෙලා තියෙනවා. මිය ගිහින් තියෙනවා. අනාථ වෙලා තියෙනවා. ජීවිත වෙනත් රටවල ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු දෙනාම වෙනුවෙන් අනාගතයේ ගොඩනගා ගැනීමට ධනාත්මකව කටයුතු කරමු කියන පණිවිඩය ඔබ හැමට ලබා දෙමින්, විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය, මේ කැරැල්ල විශාල වශයෙන් හේතු වෙච්ච දෙයක්. එහෙම නොවුනනම් මේ වෙනකොට ඔය 2048 වෙනකන් ඉන්න දෙයක් නැහැ. 2008 වෙනකොටම ලංකාව සංවර්ධිත රටක්, එහෙම නැත්නම් දියුණු රටක් බවට පරිවර්තනය කරගන්න තිබුණා. ඒ අහිමි වීම වලට වගකිව යුතු සියලු දෙනාට සාප කරමින් ඉඳලා වැඩක් නැහැ. දැන් අපි අනාගතයේ ගොඩනගන්න උතුරු දකුණු නැගෙනහිර බටහිර අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන ඉදිරියට යමු. එතෙන්දී අමතකම කරන්න බැරි කොටසක් තමයි මේ යුද්ධයේදී ඇසිස් මස්ලේ දන් දීලා කැපවීම කර රණවිරුවන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යවසාය දායකත්ව නායකත්වය, සමාජ නායකත්වය ලබා දීමට අන්නේ සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපේ ආරක්ෂක අංශවල 26,000කට වැඩි පිරිසක් මිය ගියා. කොටි සංවිධානයේ 26,000කට වැඩි පිරිසක් මිය ගියා. ඉන්දියන් හමුදාවල 1,200කට අධික පිරිසක් මිය ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව, ජනතා විමුක්ති පෙරමුණේ කැරලි කෝලහලත් එක්ක 100,000කට අධික පිරිසක් මිය ගියා.
ඒ සියලු දෙනාගේම ජීවිතවලට වටිනාකමක් ලබා දෙන්නට අපි මේ රට අභිමානවත්ව නැවත ගොඩනගා ගැනීමට කැපවීම කියන පණිවිඩය ලබා දෙමින් මම නිහඬවමි.